මේ ආණ්ඩුව වැඩ කරන්නේ සර් සර්ගේ කටවචනයට සර්ට බලය තියෙනවා දැන් සර්ගේ කටවචනයට උන් නම් චක්‍රලේඛන හදන්න සර් වැඩ කරන්නේ එහෙම සර්ට ඉන්නවා සර් බටා තීන්දුව తీරන ගන්න ටෙක්නොක්‍රසිය එකක් තියෙනවා තාක්ෂණ තන්ත්‍රයක් තියෙනවා නැති ඇමතිවරුන්ට බෑ ඒවා තීරණය කරන්න ඒ තාක්ෂණ තන්ත්‍රයේ ඉන්නේ විශ්‍රාමික මිලිටරි නායකයෝ ඒ වගේම ව්‍යාපාරික ගජමිතුරන් ඒ ප්‍රධාන පෙළේ ජාවාරම්කාර ස්වරූපේ මාධ්‍ය හිමිකරුවන් ඉන්නවා ජාවාරම්කාර ස්වරූපේ ව්‍යාපාරිකයන් ඉන්නවා ඒ අය තමයි තීන්දුව తీරන ගන්නේ වාසුදේව නානායකර මහත්තයාට බන්දුල ගුණවර්ධන මහත්තයාට හූල්ලන්න වෙලා තියෙන හැර බන්දුල ගුණවර්ධන මහත්තයා හූල්ලන්නේ අයියෝ පීබී ජයසුන්දර උන්නේ අපේ තටු කපනවා කියලා හූල්ලලා වැඩක් නැහැ අත්ලයි හූ දැන් අපිට කියලා වැඩක් තියෙනවද විස්තර ඡන්දේ දීලා 20ට දුන්නේ එකට සර් සර්ට කැමති දෙයක් කරන්න කියලා එහෙම දීලා දැන් කියනවා බලන්නකෝ සර්ගේ ලේකම් මේක කරනවා සර් නෙමෙයි සර්ගේ ලේකම් කරන්න කියලා බන්දුල ගුණවර්ධන මහත්තයලාට වෙලා තියෙන්නේ නිකන් හරියට පොල්ලත්තේ වහරපු බලල්ලට වෙච්ච වැඩ බලලුන්ට වෙච්ච වැඩේ තමයි වෙලා තියෙන්නේ දැන් උහුල්ලලා වැඩක් නෑ හත් දෙයනේ 20 දුන්නේ ඒකට කුඹලා මාළු කෑවනම් දිරවපම් බලලෝ කිව්වලු ඒකනම වෙලා තියෙන්නේ ඒ නිසා මේ ආණ්ඩුව කටවහරට චක්‍රලේඛන හදන්න පුළුවන් චක්‍රලේඛන වෙනස් කරනවා 2015 චක්‍රලේඛන වෙනස් කරලා ඒ අවශේෂ කැලෑ ටික කපීමේ ඉඳලා සීනි ටික ආනයනය කිරීමේ ඉඳලම සැමන් ටික ආනයනය කිරීමේ ඉඳලම අවශේෂ කැලෑ ටික කැපීමේ ඉඳලාම නැගෙනහිර ජැටියට අර දූෂිත අදානි ගෲප් එකට ලබා දීම දක්වාම මේ ආණ්ඩුව කරමින් ඉන්නේ මතක තියාගන්න මේ අදානි සමාගම අදානි ගෲප් එක කියලා කියන්නේ අදානි ගෲප් එක කියලා කියන්නේ ඉන්දියාව පමණක් නෙමෙයි අනෙක් සමහර අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රටවල පවා ගල් අඟුරු බලා ගහලා පිහිටුවමින් විවිධාකාරයේ මහා දැවැන්ත ව්‍යාපෘති ආරම්භ කරමින් ඒ සඳහා ඉඩකඩම් ඒ සඳහා කැලෑවල් එලි කරමින් ඒ ඉඩම් මූල්‍යකරණය සඳහා විශේෂ කාර්යභාරයක් ඉටු කරන විශාල වශයෙන් ඒ පරිසරය විනාශ කිරීම සම්බන්ධයෙන් ඒ රටවල පරිසර වේදීන්ගේ බරපතල විවේචනයට ලක්වෙච්ච දූෂිත සමාගම මතක තියාගන්න මේ වන විට ඉන්දියාවේ බරපතල අරගලයක් යනවා ගොවීන් ඒ ඉන්දියාවේ 53ක් සම්මත කරගන්නවා ගොවීන් සම්බන්ධයෙන් ඒ 53න් ගොවීන්ගේ ඉඩම් ගොවීන්ගේ අයිතීන් ඔවුන්ගේ වෙළඳපළ මේවා සම්පූර්ණයෙන්ම නව ලිබරල් සැලැස්මට අනුව සකස් කරනවා ඒකේ ඉඩම් මිලදී ගැනීම සම්බන්ධයෙන් පිටුපස සිටින ඉඩම් මූල්‍යකරණය සම්බන්ධයෙන් පිටුපස සිටින ප්‍රධාන සමාගම තමයි අදානි සමාගම ඒ සමාගම තමයි දැන් ලංකාවේ වැඩ පටන් අරගනිමින් තියෙන්නේ දැන් ජාරුවට කියන්න ඕනේ නැහැ මේ MCC එකට අපි අස්සම් කරන්න MCC එක දැන් එන්නේ නැහැ MCC එන්න ඕනේ නැහැ MCC එක ඇමරිකන් කොඩිය තිබ්බත් එකයි ඉන්දියන් කොඩිය තිබ්බත් එකයි චීන කොඩිය තිබ්බත් එකයි ලංකාවේ කොඩිය තිබ්බත් එකයි වෙන්නේ එකම වැඩේ වෙන්නේ ඉඩම් මූල්‍යකරණය කරන එක ඉන්නේ කැලෑ ටික මූල්‍යකරණය කරන එක ඒ නිසා මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලම මිනිහා නොමිනිහා ගංගා ඇලදොල සතා සීපාව කැලෑ ටික මේ සියල්ලක්ම සමතලා කරලා බුල්ඩෝසර් කරලා දැන් මේ ආණ්ඩුව කරමින් ඉන්නේ කාන්තාර දේශපාලනය කරන්නේ ලෝකේම දන්නවා මේ වගේ ආපදාවක් මේ වගේ බරපතල තත්ත්වයන් යටතේ ගෙනියන ආපදා ධනවාදය මේ ආණ්ඩුව ගෙනියන ආපදා ධනවාදය මේ මුදා හරිමින් ඉන්නේ ආපදා ධනවාදය MCC එකෙන් ඕනේ ඇමරිකන් කොඩිය ගහගෙන MCC එකට ඕන කරන විදිහට මේ ඉඩම් මූල්‍යකරණය කරන්න ඕන කරන විදිහට ඕන කරන විදිහට Tamanට අවශ්‍ය කරන විදිහට නීති හදන්න පුළුවන් විදිහේ ආත්මනෝමතික ස්වරූපයේ දේශපාලන තන්ත්‍රයක් බවට පත් වෙමින් මේ කටයුතු කරමින් ඉන්නේ නව ලිබරල් වැඩපිළිවෙල ආදානියක ආදානි ගෲප් එකේ හිටියාම හොඳටම ඇති මේ ඉන්දියාවටත් ඔහමනම් වෙන්නේ ඉන්දියාවෙත් බරපතල අරගලයක් තියෙනවා නම් බරපතල විදිය විරෝධයක් දක්වනවා නම් මේ සමාගමට එරෙහිව මේ මහා දෙවන්ත ඉන්දියාවටත් මෙහෙමනම් මේ ලංකාවට මොන වගේ දෙයිද අය ලංකාව ගැන අමුතුවෙන් කියන්න ඕනේද ඈ ඒ නිසා මේ ආයි මේකට MCC එක එන්නේ නැහැ MCC එක නාවට ප්‍රශ්නයක් නැහැ ලංකාව කොඩිය ගහන දැන් ලංකාවේ මහා ව්‍යාපාරිකයෝ ජාවාරම්කාරයෝ වැඩේට බැහැලා තියෙන්නේ කැලෑ ටික කපන්නේ අමන්ට ඕන විදිහට කැලෑ ටික වෙන් කරගන්නේ ඉස්සකොටු දාන්නේ ඉරිඟු දැන් අන්න
වැදි නායකයා පව ආදිවාසී නායකයා පව නඩු දාන්න යනවා කැලෑලි කිරීම සම්බන්ධයෙන් ඔය කරගෙන යන්නේ ඒක කරන්නේ මේ ඇමරිකන් කොඩිය ගහන්නේ මේ ලංකාවේ කොඩිය ගහගෙන ලංකාවේ ජාවාරම්කාර ව්‍යාපාරිකයෝ මේ ආණ්ඩුවේ ජාවාරම්කාර ව්‍යාපාරිකයෝ ඒ නිසායි මේ අමුතුවෙන් නම කියන්න ඕනේ නැහැ ඇමරිකන් කොඩිය පෙන්වන්න ඕනේ නැහැ MCC එක පෙන්වන්න ඕනේ නැහැ කරන්න වැඩපිළිවෙල ඒ නව ලිබරල් වැඩපිළිවෙල ගෙන යමින් තියෙන්නේ ඒ නිසා මේ ආණ්ඩුව මේ මොහොතේ ඒ තමන්ගේ නන්නත්තාර දේශපාලනය තමන්ගේ කාන්තාර දේශපාලනය කරනවා නන්නත්තාර කරමින් මිනිස්සු අර ඊයේ අපි දැක්කනේ අර මොරටුවේ අපි දැක්ක මිනිස්සු තමන්ගේ ජීවිතාව ගෙන යන මිනිස්සු බලන්න හිතප්පපුවක් නැතුව ගිහිල්ලා දාපු විදිය ඒ බඩු ඒව ටික විසි කරපු විදිය ඒ මිනිස්සු ජීවත් වෙන්න කරන්නේ හත්තිලවේ මේ 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 සිටු මැදුරු හදන්න නෙමෙයි මේ දේශපාලන ප්‍රභූන්ගේ තියෙන හිතප්පපුවක් නැති හිතප්පපුවක් ඇති නග්න නරුමවාදය මේ ආණ්ඩුව හිතාගෙන ඉන්නේ මේ ආණ්ඩුව අර නිකන් අර කල් බල බල අර මොනවද මේ ආණ්ඩුව තුන් කල් බල බල හඳහම් බල බල රුපියල් 5000 දෙනවනේ මාසයක් දෙනවා තව මාස දෙකක් නැහැ ඒ හිතලා බලලා තෝරලා බේරලා දෙන රුපියල් 5000 අවුරුද්දක් කාලා බීලා ඉන්න පුළුවන් කියලා තමයි මුන්ලා හිතන් ඉන්නේ මුන් හිතාගෙන ඉන්නේ අවුරුද්දක් කන්න පුළුවන් කියලා රුපියල් 5000 එහෙමනේ අර පාර්ලිමේන්තුවේ විමල් වීරවංශ ගොයියා තමන්ගේ මුල මතක තියාගන්නවා හලෝ මුල මතක තියාගන්නවා තමොන් නැගිට්ටි කොහොමද කියලා මතක තියාගන්න තමුන් දැන් මෙතනට ආවට පස්සේ ඒ මිනිසුන්ට කියනවා 5000 හිටපන් කියලා 5000 හිටපන් කියනවා නේද මෙහේ ආණ්ඩුවේ වැඩපිළිවෙල මෙන්න ආණ්ඩුවේ පන්ති ස්වභාවය මෙන්න මේ ආණ්ඩුවේ පන්ති ස්වභාවය ඒ නිසා තමයි අපි කියන්නේ මේ ආණ්ඩුව නව ලිබරල් අධිකාරීවාදී ආණ්ඩුවක් අයි මේ ආණ්ඩුව ගනුදෙනු කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව නෙමෙයි මොරටුවෙන් අපි දැක්කේ එහෙම මිනිස්සු අරගල කරන්න එනවා ඉස්සරහට මතක තියාන අරගල කරනවා මිනිස්සු වෙන විකල්පයක් මිනිසුන්ට නැහැ මිනිස්සු අරගල වලට එනකොට ආණ්ඩුවට වෙන විකල්පයක් නැහැ ප්‍රචණ්ඩත්වයේ මුදවා හැරීම හැර ප්‍රචණ්ඩත්වයේ මුදවා හැරීම හැර දැන් ආණ්ඩුව ඒකට සූදානම් වෙමින් තිබෙන්නේ